අවදින් ඉඳලා දැක මෙතන මසා ටීන එකක් දැම්මේ. කරගන්නකො මගේ කිසි බාධාවක් නෑ. අනිත් එක කතාවක් තියෙනවනේ අනුන්ගේ සබතට බාධා නොකරව කියලා. ඒකනේ මේ සර් ඒක නෙමෙයි. ගිනද ලොකු මහත්තයට විශ් කරන්න. විශ් කරන්න? ඔව්. විශ් කරන්න මොන කැලමක් කරද? අද ලොකු මහත්තයාගේ බර්ත්ඩේ එකනේ. මන්න විශ් කළා. මේ මචං මේ එහෙනම් අපි යන්න ඉපා ගමු විශ් කරන්න. මේ 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 එහෙම නෙමෙයි. නිකන් යන්න හොඳ නෑ. අපි කේක් එකක් අරගෙන යමු. ඔයගේ ඕන් ගානකට තට්ටු වෙන වැඩක් සෙට් උනා. ඒ හා කවන්නේ 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 ඕ තල් දෙන උඹදී ඕ මං ගානේ 100ක් 200ක් දාන්න 200ක් 200ක් ඔබ කොහෙද මේ මගේ 100ක් දා ඕ මං ගානේ 200ක් ඈ ඕ කයි දෙකයි ඔබට මොනවා හරි අම්බ වෙන්නේ නේද දෙන්න ඕන ඈ හරි මම පස්සේ දෙන්න මේ ඔන්න මෙතන තියෙනවා රුපියල් 500ක් ඕ මේක අක්මිනිස් ගෙනහිල්ලා හොඳ කේක් කැරියක් ගේන්න නෑ නෝනා රුපියල් 500ට බර්ත්ඩේ කේක් ගෙඩියක් ගන්න. යස්. මේකෙන් ගන්න පුළුවන් පාන් දාත්තල් දෙකක් ඕන්න. බර්ත්ඩේ කේක් මාරුනේ. මේ පාන් හරි පොල් කේක් හරි කමක් නෑ. අපිට ඒව අදාළ නෑ. මෙච්චරයි කරන්න ඕනේ. උඩින් ලස්සනට හැපි බර්ත්ඩේ කියලා අයිසින් වලින් ගහගෙන වරෙන් එච්චරයි. ඇතුලේ ඉක්කිරින් අතිබ්බත් කමන්නේ. එහෙමද? කපන්න පුළුවන් එකක් ගේන්න. යන්නේ කපන්න පුළුවන් ඒවා තමයි නෝන මම ගේන්නේ. හරි. බෝල් කේක් හරි. හරි හරි. එදේ කරගෙන යන්න. හා. මේ මේ ඒක නෙමෙයි. මේ දැන් අපි කේක් එක අරන් ගෙනිහිල්ලා. ඔව්. නිකම් නෙමෙයි. ඇට් එකක් දෙමු. පොඩි. දැන් තමුසලා දෙන්න අර කන්තලේ සයිට් එකේ ඉඳලා ඈ මහ රාත්‍රියේ ඇඟේ තියෙන වස්ත්‍රයේ පිටින් හිටි ගමන් කොළඹට දිරාමා වුණා ඈ මොකද්ද හේතුව ඈ උදේ එළිලා බලනකොට මෙතන ඔෆිස් එකේ තමුසලා දෙන්න බලන්න කතා කරන එක තමයි බලන්න මුළු කන්තලේ සයිට් එකම දැන් අනාතයිනේ මේ සර් අනාරි අනේම සර් කියලා මටත් එක කතා කරන් ඒකෝ තමයි මගේ හිත වුණු වෙන්නේ අනේ මේ යකෝ මේ ඔබට මේ සර් කිව්වේ අපේ ලොකු සර්ට සර් කිව්වේ බෑ දැන් පිට දෙය මොකද්ද කියලා මට කියන්න ආ සර්ට කියන්න සර් අපි කන්තලේ සයිට් එකේ සර් ලස්සනට වැඩ කරගෙන උන්නා සර් ඔව් සර් ඈ ඔව් අපි ලස්සනට සර් හා කුක්කෝ බටව දෙන්නා වගේ මොකෝ බටව කුක්කෝ දෙන්නා වගේ හා ඔව් සර් කන්තලේ සයිට් එකේ ලස්සනට කරගෙන ගියා සර් ආ මගේ අම්මලා දෙන්න ලස්සන්ට කන්තලේ සයිට් එකේ වැඩේ කරගෙන ඉන්න ගමන් වාඩි ආයිනේ හිටගුවා තයිලෝක විජේ පත්‍ර ගස් දෙක ඉන්න ගියා කන්තලේ ඔයිසි මාත්‍යට ඒක නෙවුනේ කතා බලන්න දැන් මේ උලම කියන කතාව උලම බ බ බ හදවිලා හිටනා ආ මේ මොකද උනේ කියලා කියනවා අපි වීඩියෝ එකක් බොන්නේ තියුන්සේ ඕ වීඩියෝ එකක් බොන්නේ නැති ඔව් ඒ මේකේ සර් ආයේ මේ වාඩි ආයිනේ ට්‍රයිලෝක විජේ පත්‍රේ හිටවයිද ආ හරි හරි දැන් මොකද උනේ සර් සර්ට කියන්න සර් කන්තලේ සයිට් එකට නම් ආයේ වටන යන්න බෑ සර් සර් ලංකාවේ තියෙන ඕනම තැනකට අපි ඔය යවන්න සර් අපි යන්නම් එහෙනම් යන්න බෑ සර් හරිය හරි මිනිස්සු දැන් මොකද උනේ කියලා කියනවා කොහොමද ඉස්සෙල්ල දැන් මේකයි උනේ සර් හා සුපුරුදු පරිදි ඈ සුපුරුදු පරිදි ආ සිරිත් පරිදි සර්
අපි උදේම නැගිටලා මුළු සර් උදේම නැගිටලා මසක් මාළුවක් නොකා ඈ මල් පහන් පූජා කරලා දුන් අල්ලා දෙයියන්ට වැඳලා පිරිත් කියලා වැඩ පටන් අරගෙන සර් උදේට තේ කක්වත් නොබේ දවල්ට බත්වත් නොකා සර් වැඩම කළා සර් වැඩම කළා සම්බල වැඩම කළේ හැබැයිමකටද අනේ මේ වල්ලෝ තඹව කටවාගෙන ඉතින් මම තමුසිලට කොයි වෙලාවක හරි කියලා තියෙනවද මගේ බිල්ඩින් සයිට් වල වැඩ කරනකොට නොකානෝ වැඩ කරන්න කියලා ඈ නෑ සර් නෑ නෑ එනම් නොකානෝ වැඩ කළා කියන්නේ ඒ සර් අර අපි ආයතනෙට තියෙන සර් අර 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 මේ අර මේ උඩ අර අර හිතේසි කමටනේ සර් ඈ ප්‍රයෝ බලගෙ තියෙන ලේංගතු ගම නම් මහලකු ඒක වෙන්නේ නැති උඹලා මෙතන මම ලක්ෂ ගාණක් වීදම් කරපු අතන කන්තලේ සයිට් එකේ තියෙන ගල් ටික වැලි ටික කොන්ක්‍රීට් කම්බි ටික ඔක්කොම මෙතන හොරුන්ට ඇදගෙන යන්න තියලා උඹලා දෙන්න මේ මහරාත්‍රියේ කොළඹට පැන්නේ ආන්න ආන්න ඉන්නකො සර් වෙච්ච දේ කියන්න සර් මාදුනේ ඔන්න සර් ඉත ඔක්කොම අපි වැඩ කරලා ඉවර කරා සර් වැඩ කරලා ඉවර නාල කියලා සර් නාල කියලා ඉවර වෙලා සර් ඕන් ආයෙත් මල් පොහන් පූජා කරලා තුන් අල්ලලා දෙයියන්ට බින්දිලා සර් විඳා ගන්න හදනකොටම පුදු අම්මෝ ඇති ගෙන ගන්න වගේ සද්දයක් ඇහුණා සර් මත් පොඩ්ඩක් හොමිටා බල රෑට කෑමට කොස්සට සම්බල එහෙම තිබ්බද මොකද රෑට කෑමට කොස්සට කාපුවාම ඈතින් සද්ද බද්ද එනවා එහෙම මම සද්දයක් නෙමෙයි අකු ඇහුනේ ඕ දැන් මොකද ඇහිච්ච සද්දේ සර් ඈතින් ඇහුණා සර් එක පාටම අඩෝ දැන් මට මේක කියහල්ලකෝ දැන් උඹලා දෙන්න නිදාගෙන ඉන්න අතරේ මේ කොහෙවත් යන මිනිස්සු ටික කපන්නම් කොටන්නම් මරන්නම් අරව මේවා කිව්වට උඹලා දෙන්නට අදාළ නැහැ නේද උඹලා දෙන්න මොකටද මොක අදාළයක් නැහැ නේ අදාළයි අදාළයි සර් අපි දෙන්නට මරනවා කිව්වේ කොහමද බං එහෙම වෙන්නේ දැන් කල්පනා කරලා බලහල්ලා දැන් උඹගේ භාෂාවෙන්ම කියනවනම් සිරිත් පරිදි ඈ උදේට නැගිටලා නැගිටලා මල් පහන් පූජා කරලා ඈ දෙයියෝ අදහලා ඈ චාරිත්‍රයට වැඩ කොල්ලා හවසට ආපහු මූණකට හොදගෙන පිරිසුදු වෙලා ඈ මල් පහන් පූජා කරලා පිරිත් කියලා නින්දට යන උපාසක රාල්ල දෙන්නේ කිච්චි ඈ උඹලට බං හොරහතුරු ඉන්න දිහ නැහැ නේ ආ නේකනේ නෑ තමයි සර් ඒ වුණාට සර් අපි ඔම් මරනවා කපනවා කොටනවා කියලා හවනේ මේ දෙන්නත් එක මට ඇත්ත කියලා දැන් ওই සිද්ධිය උනේ ඊයේනේ දැන් ඊයේ දවාලේ තමුසලා දෙන්න කොහෙද ගියේ මොනවද කළේ මට ඔක්කොම විස්තර කියනවා හරියට ඒ ටු සෙට් ගහලා කොහෙවත් ගියේ නෑ සර් වැඩමයි කළේ වැඩමයි කළේ වැඩමයි කළේ බල කොහෙවත් ගියේ නෑ කියලා කිව්වට අඩු ගානේ වැසිකිළියටවත් ගියේ නැද්ද ගහලා ගියා ඕ සර් සර් හා ඇස් ගිහින් ගියා ඊට බංගෝ හා තප්පර පහකට සර් හා තප්පර පහකට සර් බත්තම්මලේ ගෙදරට ගියා සර් මත් කිනි විකාරක් ඉන්නේ පොඩ්ඩයිටා දැන් උදේට නැගිට්ට වෙලා විදිලා තේ වතුරක්වත් නොබී ආයතනෙට තියෙන ඇතිකමට නොකා නොබී වැඩ කරනයි කිව්වේ උන් දෙන්න තප්පර පහට ගියා බත්තම්මලේ ගෙදර බත් ගෙඩි දෙකේ හා කියලා කමන දැන් කියලා සර් බත්තම්මගෙන් සර් හා බත් ගෙඩි දෙක ගන්නකොට සර් හා ඈ දම්බරගිල්ල මොකක් දම්බරගිල්ල දම්බරගිල්ල මේක දම්බරගිල්ල ඔව් බත්තම්මගේ සුල්ලගිල්ල බත්තම්මගේ හුල්ලගිල්ල ඔව් හුල්ලගිල්ල පැටලුණා සර්
පොඩ්ඩක් හිටන් දැන් කාගේ ඩබරැඟිල්ලද වැටලුනේ අපි දෙන්නගේම ලොක්කකට බත් කෙඩිට අරන් ඇවිල්ලා තියෙන්නේ මුන් ඩබල් දාලා බත් අරන් ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ ඊට පස්සේ හොයි මොකද මතකුණා මොකද සර් ඒත් කලින් දවසේ සර් බත්තම්මා අපිට දීපු කෑම එකට සර් බත්තම්මා ඔයලා තිබ්බ තෙපිලි මාළුවේ රස මතකුණා සර් අම්මා දැන් උඹලා මසක් මාළුවක් උඹලට කැලලක් කන්නේ ඒක උපාස කරලා අල්ල දෙන්නේ නේද ඈ දැන් මේ බත්තම්මගේ තෙප්පිලි හොද්ද රහගන්නේ ඔය කියන්නේ හා කියලාකො කියලාකො සර් ඒක සර් කුත්තුගුණ සැලකීම පිණිස ආ බත්තම්මට සර් කතා කරන්න ආදරකට මේකේ ගෙට පළච්චි ගියාංකෝ ගෙට පළච්චි ඊට පස්සේ ඒ වර්ධන මම්බෝට වඩ පිට බලකොට අම්මෝ හවුද ස්තුතිපූර්වකව මෙන්න මේක අම්මට දීපන් කියලා දුන්නා කියලා වැඩිපුර සල්ලි ගියක් හරි දුන්නා කියලා දෙන්න අතට නෑ සර් ආදු දෙකක් දුන්නා කාදු දෙකක් ආදු දෙකක් ආදු දෙකයි මූ දෙකයි මන් දෙකයි හතරක් යකෝ උඹලා උම්ම හතරක් දුන්නද ඔව් හතරක්ම දුන්නා මූ යකෝ පංගි බලන මෙන්න මේ දෙක අම්මට දීලා ඊටු දෙක උඹලා තියාගනින් නම් ගියේ පවුනේ ඉතින් අහිංසක කෙල්ලෝ දෙන්නෙක් නේ ඈ උන්ට හාදු ඕනේ නේ අස ඇතිනේ වුණොත් මට මෙන්න මේ කියලා පැහැදිලිව දැන් ඔය ඊයේ රෑ උඹලව කපන්නම් කොටන්නම් මරන්නම් එල්ලන්නම් ගහන්නම් කියාගෙන ආපු කටහඬවල් අතරේ ඔය බත්තම්මගේ මිනිහා කටහඬ තිබුණාද ඌගේ කටහඬ වුණ නැහැ නේ උගේ කටහඬ වුණේ මොකද ඌ නෝන්ජලස හැබැයි අල්ලපු ගෙදර මීයාගෙන හොඳට කටහඬ ජයට ඇහුණා අල්ලපු ගෙදර ඌ කවුද ඌ නහයට අහන්න තේකා නිසා ආ ඔව් ඕක නහයට අහන්න තේකා නිසා අපි කොළඹ පැන්න සර් හරි ඕක අහිංසකෙක් වගේ වුණා නම් අපි දෙන්න එතන කොහමද මරාගෙන මැරෙනවා එහෙනම් සර් කන්තලේ අම්මපා දැන් මොකෝ සර් කරන්නේ මුන් දෙන්නට දැන් අපි මේ බාස්ල දෙන්නේ කන්තලේ සයිට් එකට යවනද එහෙම නැත්නම් කන්තලේ සයිට් එක කොළඹ ගේනොත් මුන් දෙන්නට වැඩ කරන්නේ සර් මොකද කරන්නේ පොඩ්ඩ හිටහන් තමසේගේ නම මොකද ඔයි ආ හ ලෙව කණගේ සේනාරත් තමසේ සේනාරත්ගේ දයා ඔන්න උතනයි වරද තියන්නේ මොකද සර් එතන තියෙන වරද තොපි දෙන්න මේ හයිනා විලා කන්ස්ට්‍රක්ෂන් එක උලා කණ්ඩ ආපු සේනා දලබෝ දෙන්නේ ඒකටම සේනා දලබෝ දෙන්නේ බල දෙන්න දැන් මම හගෙන ගිහිල්ලා අන්නර ආකිටෙක්චර්ටයි අන්නර මොකද එකවුන්ටන්ටයි අන්නර බිම්බෝ මිකට එන්න කියලා පැය වාගෙන් මගේ ඔෆිස් එකට ආ සර් මුන් දෙන්නට මොකද කරන්නේ මුන් දෙන්නට ගහනවා වී අලු වී අලු කියන්නේ සර් වී අලු වී අලු ගහනවා මුන්ට අලු වී යන්න මේ ඇවුණා නේද? බල දෙන්න මේ අද දවල්ට මේ ලන්ච් අවුට් එකට යන සර්ත් එක සර් ගානේ ලෑස්ති වෙල ඈ. මොකද ලන්ච් අවුට් එක කිව්වේ? ලන්ච් අවුට් කියන්නේ අද දවල් කෑමෙන් පස්සේ බල දෙන්න අවුට්. Happy birthday to you. Happy birthday, dear sir. Happy birthday. Wow, 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 wow.
කාගේද බර්ත්ඩේ එක? සර්ගේ බලවලකු. මගේ නැත්නම් හස්සිනේ. කවුරු කිව්වේ මගේ බර්ත්ඩේ කියලා? ඇයි සර් අපි ආගමිනිස කිව්වේ සර්ගේ බර්ත්ඩේ එක කියලාද? මේ අපි ආගමිනිස. ඕ කිව්වා. මගේ බර්ත්ඩේ එක අද කියලා. ඕ බර්ත්ඩේ එක කිව්වා. ආගමිනිස් මම සර් මම කිව්වනේ මේගොල්ලෝ හරියට තේරුම් අරන්නේ නැහැ. ඕකයි කේස් එක සර්. ඕ මොකද කේස් එක? මම කිව්වේ සර් අද සර්ගේ බර්ත්ඩේ එකනේ. ඒ කියන්නේ සර් බත් කන්නේ සති දෙක දවසනේ. ඈ අනිත් දවස් වලට සර් එක එක විචූර්ණ අරවා මෙයා ලට්ට පට්ට කනවා මිස බත් කන්නේ නැන්නේ. බත් කන්නේ සති දෙක දවසයි. මම මේගොල්ලන්ට කිව්වා අද සර්ගේ බර්ත්ඩේ එක කියලා. බර්ත්ඩේක වගේ මේගොල්ලන්ට ඇහුණා. මම මොනව හොරන්නේද? වැරදිල තේරුම් ගත්තට. ආන්. ආන්. එහෙමද? ඔව් ඒක තමයි. වැරදිල තේරුම් ගත්තට මට කරන්න දෙයක් නැහැ. Because I can speak English අනේ කයි. ආන්. ඒක නේ අද සයගේ මේ බර්ත්ඩේක නේද? බර්ත්ඩේක බර්ත්ඩේ. එහෙනම් අද උඹගේ කේක් එක. ඒ වාර මට හනේ වෙන්නේ. Can hear the hang